තෙරුවන් සරණයි. තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලෝ පහළ වීමම තුන් ලෝකේට අසහාය පරිත්‍රාණ ධර්මයක් වුණා. බෝධි සම්භාර පුරණ කාලයේදී පවා ලොවට පුදුමාකාර සිත සාන්තිය සැලසීමේ පිරිත් පවත්වලා තියෙනවා. වට්ටක පිරිත, මෝර පිරිත, කන්ද පිරිත, මච්චරාජ පිරිත වැනි ඒ ආරක්ෂක පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ ශක්තිය තුන් ලෝකයටම බෙදී ගියා. වට්ටක පිරිත දෙසූ දවසේදී ඇතිවෙච්ච ප්‍රාතිහාර්ය මේ කල්පේ පුරාම පවතිනවා. ඒ කියන්නේ අට ක්‍රියාවක් සොළොස් ක්‍රියාවක්. සොළොස් ක්‍රියාවක් කියන්නේ අද කාලේ හැටියට අක්කර 64ක ප්‍රමාණය කල්පාන්තයේ දක්වා ගින්නක් හට නොගන්නා ප්‍රාතිහාරියක් වුණා. මච්චරාජ පිරිත අද විඤ්ඤාණ සමිහි වැසුවසුන තරම් පුදුම බලයක් මච්චරාජ පිරිත. එවැනිම සතුරු උපাদ্রව නොවුණු පිණිස හේතු වෙන මෝර පිරිත. සතුන් සර්පයන් දෂ්ට නොකරනු පිණිස ශක්තිමත් වූ ආරක්ෂා සැලසෙන කන්ද පිරිත. මේවා බෝධි සම්භාර පුරණ කාලයේදී පැවැත් වූ පිරිත් දේශනා. තවත් මහා මංගල සූත්‍රයත් මංගල බෝධිසත්වයන් වහන්සේගේ කාලයේ පවත්වලා තියෙනවා. ඒ වගේම කන්න දීපායන බෝධිසත්ව චරිතය, නලකපාන බෝධිසත්ව චරිතය, එසේම මහා උම්මග්ග ජාතකයේ සඳහන් වෙන මහෞෂධ බෝධිසත්ව චරිතය වැනි අවස්ථාල සත්‍යක්‍රියා බලයෙන් පුදුම දේ සිද්ධ කරලා තියෙනවා. ලෞතුරා බුදුබාට පත්තේ දෙවැනි වසරේදී විශාලා මහනුවරදී පැවැත් වූ රතන සූත්‍රාන්ත දේශනයේ මුල් කෝටි ලක්ෂයක් සක්වල දෙවියන් බ්‍රහ්මයන් ගෞරවයෙන් පිළිගන්නවා. එහි ආඥා පවතිනවා. සියලුම රෝගාබාධ දුර්භික්ෂ සමනුෂ්‍ය උපাদ্রව ජය ගැනීමට පුදුම බලයක් එහි පවතිනවා. සර්වඥන් වහන්සේ දෙසූ ඒ දේශනාවන් එකක් එකක් ගානේ එදිනෙදා ආරක්ෂාවක් අභිවෘද්ධියක් එවැගේම මඟඵල නිවන දක්වාමත් පිහිට ආශිර්වාදයේ සැලසෙන පුදුම බලයක් තියෙනවා.